මේ ඒ තමයි රචනා කරණය කියන මාතෘකා රචනා කරනයන මමාතු්‍රකකාව ගැන කියලෙන්න කෙ නම ොඩක්කිල්ලීමම්ර දැන් ඇත දැන් ූගලන්න පේවාද අපිරපු වැඩකන්දර වා නිනාඩිය කිය ගනතා කරල න ොද වැඩි කරලා ඒන වැඩ වැෙන කතා නොකරන්න අපරාධයක් නිසා. මේ අපි සතියට දවස් පහක් පන්ති කරන්න සිංහල පන්තියක් මම හිතන්නේ මේ අහසයට සතියට දවස් පහක් පන්ති කරන්න සිංහල පන්තියක් නැහැ. මා දන්නා තරමින් එම තියෙනවාන තියෙනවස කියලත්මට කියන්න එම නැතැන් එහම පන්ති නැකිලත්මට කියන් ඉතිං අපි ඒ කරන වැඩකන්දරාවේ ප්‍රතිපඵල දැන්වෙනකො අපි විඳමින් ඉන්නවා ඒ තමයි අප මේ වකොට සැලිියවත මට්ටමින් අපේ විෂය නිර්දේ ශවසන් කරල තිනවා තිය ගෙන මට පුදුම සන්තෝ සැත් තියෙන දැක් දාහරනැකිෙදර සන්දි වගේ පාඩමක් සන්දි වගේ පාඩමක් අපි උගන්වන්නේ තුන්වැනි පාරට හරි සමාසපාටම ම තුම් පාරක්කු කර ති ඟ වාක්කි ෙති පාඩ ම දෙ පරාක්කුගරලතිී හරිද අක්ෂර මාලා පාඩම් මම හතර පාරක්කු ගන්නල දීනවා හරි විවක්ති පාඩ ම හතර පාක්ක ගල දනවා හරි එතකොට මට මම ඔට්ටු දානවා හරි මට පෙන්නන් මේ තරන් වැඩ කරපු වෙන මන්දයක් තියවාද කියල් ඒ වගේම අපි ඉගැන්වීම් දැන් සමහර වෙලාවට සමහර ගුරුරු හිතන් ඉන්නවා නෑනෑමේ කලාකාරයෝ ගෙනහල්ලා සිදු කියන කට්ටේ ගෙනල්ලා මේ එක වැඩසටහන් කරනකොට බෑ එතකොට ළමයින්ට උගන්නන්නේ නැද කියලා. අපි මාසකට පාරක් ඒ වගේ වැඩසටහන් කරලා සතියක්කර සතියක් වගේ මම දන්න මගේ හිතවත් කලාකරුවෝ ඔගල්ලගේ පන්තියට ඔගල්ලන්ගේ ඇස් අත්දරට ගෙනල්ල ඒගොල්ො ලව සසිදුත් කියවලා මපත් සින්දු කියල අපි යක්ක කතත්තහලා දේවකතත්තහලා රසකතත්තහලා ඔක්කොම කරලා පි ුත්ති වරලති. හරි. ඉදි එහෙම තමයි වැඩ කරන්න. මතකතියාගන්න දක්ෂ මනුස්සයා කියල කියන්නේ එක වැඩ කරියට කරන කෙනටනවී. වැඩ ගොඩක් හරියට කලවනා කරණය කර ගනිමින් කරන කෙනාට. එනිසා ම හිතනවා පේ පන්ති මේ වැඩ පිළි වෙල පල්ල දරලා තිනවා කියන. ඉති ඒගන වැඩ පුදුමාකාර සන්තෝසැත් තිනවා සහ මේ මාස්සෙ මේ වැඩිළිවෙල මේ විදදිහටමෑ නවන්න ගුත්තල කාව අපි. පටග හ අරගනන්න ඒවගේම ඕගලන්ගේ අරති ඔ යින් ටෙස්ට ලකුණු ම දෙන්න සූදා නන් කර න්නවා ඒක ම ගල්න්ගේ දම ප ර සි ගන්න හිතග න්න හිතග ගන්නවා එතකට ඒ ක්කොම කතාාරගම පසුව සලල සූදානන් කරලදන්නේ එතකොට ඕගනට ඒව දෙන්න තමයි තියෙන්නේ මේවන කොටත් මම එක දෙක තුන කවුතු කියලා දන්නවා මම සද්දන කරන්නම් දැම මගේ ආණ්ිපා ම මේ එක ලස්සනට පිළිවෙට ඕගලට ගන්න ඒ අරන්න ඔවු ඉතින් එනිසා මේ ඔන්න ඒ විදිට අප වැට කඩයුතුරි කරග ඉල්ල තියවා මේ වනකොට හස්ශේන සාහිත්‍ය ිල බැසක සම්පූර්ණ නිව හ පාම ම ටි පාටම යරන ගොල් ඟගත් ලබ සම්පර්නීම අවසංගල තියන්නේ. මේ වගේ සිංහල පන්තියක්ක් ලංකාවත් නෑස සයනම් දෙවියක්කොයි කිය හැදසක පල කිවවා ල ම පති හ ස්තුදති ඒ බල සයතම හොඳ කර තැකව ඒතවා මේක හෙම පති ෑස සයක පන්ති තමයි තියෙනවා ඒ සමයි සයක පන්තිය හරිස හරි. තැක බොමස්තුතියි ඔොලන්ගේ අදහසලට ඒවගේම කිය ෝනි මම මනාද ඉදිරියේද පොඩිය රසවිින්දන වැඩක් අපි ප්ලෑන් කරගන නවා ඒ වැඩ සටහනට සම්පූර් අනුග්‍රහයක මම ම මූලිකත්තේ අරගෙන කරන එකක් නෙවයි. ස්මාර්ට් යි එකකඩමි කියනයිඇකමිකින් ස්පොන්ස කරල කරන මුල් ලංකාව ආවරණය කරමින් පාත්තන වැඩසටහනක් එක ගීරවිඳන වැඩසහනක් ඉතින් ඒ වැඩ සහනයේ නිවේදන කටයු සඳහා මට රාධන කළ එතොට අපේ පන්ති නාමේ අපිට ලංකාව හමිස්කෝලකර මාර ගැන්න පුුවන් වවි කියලම බලාපුරොත්ව ඉන්නවා.ඒවගේ ඒ වැඩසතනේ ගීත යනා කරන්නේ හර්ෂණ දිසානාක හිතුව හරෂනය ිකාලින් තතිය ගීත ඔක්වෝමිට රස ඉදනය කරන්න පුලන් විදිහ වැඩ සහනක් ඉතිංඒ පාසන්ටමින් ආරම්භ කරන්න ප සූදදාන කරග නම දසල කොට ඔගොලන් ස්කොලටත් අපිට එන්න පුළුවන් වේවිී අපේගේ වනකට බල මේ අද ඒන පට සා චා තිබ නි සයි ම ගලන්ිවි ම ග ර ඇ වෙන කතා අවශනෑ සරලයි කතන්දරයේි න ොද ට න ම වස්ක ොඩක් ෝ ියලති ගලටමට ද නි ාව කවුනාගල දග තිකට ද්ග කියන්න හිට ලොකමදේ දැහැඩිස්ොලටගන්නනන ස්කලයන් හම ස්කොලන් ස්කල නයඉන්ෙවා ස්කෝලයන්න හැබැයි පුතා කිසිම වෙලාක මාස්කක ගලවන්පා මාස්කක ගලවන්නපා වැඩිය යාලෝත්තෙක ගැවසෙන යාලුත්කඉන්න යාල මේ යාළුව යාලුවත්තෙක්ක බදාගෙන වැළඳගෙන හෙම ඉන්න එපා මේ දවස්සල හේතුව දෙපත් තක්ත් වේන එකක් ම ෝගන් යාලුවන්ට බෝන්න තුළන් යාලුවන්ගේ ඕගලට ොවන්න තුල ැ බ නිසා රුණා කරලා විදිහට පිළිවෙලට පිරිසිද වෙන්න සැටයිසක් කරනයන්න්න මස්ක දෙකක් දාන්නඩ ෆේසීල්ල එකක් දාන්න එ වැඩටි කරන්න නිර නිතර නිර නිතර අත්හෝදන්න අවහුවන මන් කෑම කණ්ඩයන්න එපා ති ම වැඩි කරගන්න ස්කෝලයන්න පරිසමින් අපි අපේ වැඩික යස්සේ කරගනයා යිට් කතා ඇති අපි වැඩේ පටන්ගම දාගන මමාත්‍රකාව රචනාලීම රචනාලි රචනා ලිවීම රචනා ලිවීම ragionale Vime අපි ලියම් එමහිම් රච්චණය යනු මෙන්න මේ සටහන ලියගන්න ඊට පස්සෙන්ම කතා කරන්න මීග රච්චණය යනු රච්චණය යනු ලිවීම හිවත් ලේඛනයයි රච්චණය යනු ලිවීම හිවත් ලේඛනයයි නමුත් මෙහිදී අප විසින් නමුත් මෙහිදී අප විසින් නමුත් මෙහිදී අප විසින් සාකච්ඡාවට බඳුන් කෙරෙන්නේ කරන්නේ නෙවෙයි සාකච්ඡාවට බඳුන් කෙරෙන්නේ සාකච්ඡාවට බඳුන් කෙරෙන්නේ සාකච්ඡාවට බඳුන් කෙරෙන්නේ සියම් මාතෘට කිසියම් මාතෘකාවකට අදාලව කිසියම් මාතෘකාවකට අදාළව කිසියම් මාතෘකාවකට අදාළව මනාලෙස සැලසුම් කරන ලද මලෙස සැලසුම් කරන ලද මනාලෙස සැලසුම් කරන ලද සාරවත් අර්ථාන්විත සාරවත් අර්තාන්විත සාරවත් අර්ථාන්විිත සාරවත් අර්තාන්විත කරුණු වැස්ස නේද ළමයි මේනම් වහිනෝ හෝගල් සාරවත් අර්තාාර්ණිත කරුණු පවතින භාෂා සම්මතයකට අනුකූලව පවතින භාෂා සම්මතයකට අනුකූලව ආා සම්මතයකට අනුකූලව කියවන්න නා තුළ අවබෝධයක් හටගන්නා අයුරින්, කියවන්න නාතුළ අවබෝධයක් හටගන්නාආයුරින් කියවන්න නාතුළ අවබෝධයක් හටගන්නා අයුරින් කියවන්න ාතුළ මට ඇනුම ජැසුරයා කියවන්නා තුළ අවබෝධයක් කටගන්නා අයුරින් කියවන්නා තුළ අබෝධයක් කටගන්නා අයුරින් ලියන ලියවිල්ලයි ර දැන්වන්න මම පුොඩිදැක් කියලයින්න ළමයි රචනාව කියලා කියන්නේ මා පේනවානේද අත ම පේනවා මා කහ පාටට පේනද ගමන්න මේ ළමයි රචනාව කියලා කියන්නේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ බහුතර දරුවන්ට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ බහුතර දරුවන්ට ඒ අමාරු ප්‍රශ්ය එක පිළිගඩුනිය රි සාමාන්‍ය පෙස හුසස් පෙළ දරුවන්ට තියෙන අමාරු ප්‍රශ්න තමයි රශනාව කියල කියන්න හේතුව ඒගොල්ල පේපරගෙන කල්පනා කරනකොටම ගොලන කල්පනාව අයෝ රචනාවක් තියෙනවා නේදකය සාමාන්‍යෙන් අපි නිශ්ිතර් රීතියකට නැතුවන සම්මත පිළිවෙලකට නැතුව එහෙම මෙම ප්‍රශ්න දාල දෙන පේපස්තිනනි ඒ පේපස් ලියනකොට ළමයි හරිකමතති රශ්ාවක් නැත්තන්ගේ පේරි. ලමයි රචනාවලට ආසනයි කියනෙකෙන එක වෙන්න පුළහන් දෙයක් හේතුව රචනාවක් ලියන්න දුන්නහම ළමයි අස අසරන වන්න තැන තමයි ළමයිගාව කරුණු නැහැ රචනාව ලියන් කරුණු නැති එක ඕනෑම පුද්ගලයෙක්ට පුොදු දැ හිතන්න මෙහෙම මාන ොදන්නා මාතතුෘකාවක් ගැෙන මට රචනාවක් ලියන්න කෙල කිවෝතුන් මංගාව කරුණ නෑනේ උදදාහර ගිතරමීම මෙහිිත පිහිතම මෙන්න මෙහෙම අතුරකාක්න ෙනවා මානවයාගේ හැඟීම් උත්තේජනය හිලා මොලයේ රසායනික ක්‍රියාකාරිීත්තය පිළිබඳ රශනාවක් කියියන්නේ කිවත්හම කෙලියනි තා අපෙටළමයි මකොහොද බංවදන්නේ මානවයාගේ හැඟීම් මුද්දීපනය හිලා බලපාන මොලයේ රසාහිනික ක්‍රියාකාරිත්තේ මානවයාගේ හැඟිම් මුත්්පාදනය වෙන විදිහමලි ඇන්න දන්නවා. හරිද හෙමලියට දශනවා මුලේ රසානික ක්‍රියාකාරිත්තය ඇති වෙන්නේ කොහොමද ඒකට බලපාන ජියවිද්‍යාත්මක සාධක මොනවද. ඒකට බලපාන විද්‍යාත්මක කරුණු මොනවද ඒවාට තියන විද්‍යාත්ම ම දන්න එනි ංවූුව දන්නන්නේ නැති ඇත්තකතා ඒකට දන්නේ. හරිද මම දන්නේ.ඒ අනිපපතර දන්නත් පුළුවන් ඩොක්ට කෙනෙක්ට හරි නර්ස් කෙනෙක්ට හරි දුන්නොත්තේම නාට්‍ය සංකල්පොලට බලපාන නවනලු රස පිළි බදව සාරවත් රචාවක් ලියන්්ඩෙකුවත්හෙම බඩු ලියන් නම්බෙන්න්න න ගුල ගුළල දන්නේ එක. එකක්ති නවන ඉනිසා එකන ඒගුල්ලඒ වගෙන ලියන්න දන්න අප අර වගෙන ලියන්න්න දන්නන්නේ එක එක වෙන්න පුළුවන්. එහනං රචනාවකතිත් වෙෙන්න්නන්න ඕෝක මොකද රචනාවකද වෙන්නේ රචනාවකදීත් වෙන්නේ මේ ළමයි ම කොඩ හරන නිතර මගේ මේ හද කොන්්ඩ මංස්සල්ලවේ ඩ රක්වලදික්බා දැන් ඒක මෙම පහලට වැටෙනවා එක මට හරි කරදරයි නාපු ගමන් නිසා කොඩ මේ පපුට්ක්ර සිනදදු තිය තියන්නේ එක වැඩේම පොට හදනනා ගනගනිවා යි කුමා විච දෙක මේ ඒතමයි දැ දැක් ඕක මේ අපිටත් වෙන්න පුළුවහන්නේ දැන් අපිට වෙන්න පුුවන් දෙේවලුත්තුම කිවවා එහෙනම් රචනාවක් ලියන්න්න කවරු හරි කෙනෙක් ගාව කරුණු නෑ කියන එක මම ඒගැන ලියන්න දන්නෑ කියන එක ෑ අයේේෂ මන්ගේ උදාහරණයක් ගත්තේ සාමාන්‍ය පෙට ඒගේ මාත්‍රක මතික කිය හටිප එක සර්ම උදාාරනයක් ගත්තේ මේ අපි තමන මෙහෙම ඕගල්ලටත් කියන්න පුළුවන්නේ මේ සමම දන්නේ නැහැනේ ගැන ලියන්ට මට තේරෙන්න්න නිසේ ගැන ලියන්න කියලා කියන්න පුළුවන් හරි දෙහෙම කියන්න පුළුවන්නේ එතකොට අපි ආහෙම දන්නත්තන් ලියන්මන ඒගැන විස්තරන්න තේරෙ නෑ කියන ප්‍රශ්යට උත්තරයක්ක් ඇට උත්තරේ තමයි පුතා පුළුවන්තර මෙහමයි. කවුරු කොහොම මොනවා කිව්වත් ඔලුවෙන් හිටගැ කිව්වාත් සරලම දේතමයි සාර්ථකව රචනාවක් ලියන්න බලපාන්නේ. එක්ක මේක දෙේයි. ඒ තමයි කියවීම. හරි පතපොත කියවීම සඟරා කියවීම අන්තර්ජාලේදින ලේඛන කියවීම හරි එහෙමනැත්තං ගත් මාතෘකවා ඇසුරින් නිර්මාණය වෙච්ච ීඩියෝ පටන ඇැබීම දේශපාලගන වීඩියෝතිය. හරි ලංකාේ හැත්තේගේ කැරල්ලක් තිබ අසුවටුනම භේෂණ ඇත් තිබ තිස්සවුරුදු යුත්තයක් තිබ ලංකාවේ ඉස්සල්ලාම ජනජවස්ාවකෙන් එදදා සමසය හැත දෙකේ ප්‍රථම ජනරජීව්‍යවස්ථාව ඊට පස දෙවෙනික් කෙන යිපරක් ඇත්තහයි හොම හොම කියන්න ලුවන්. එදදා සමසයහතුලි සටේ හම්මුණේ ලංකාවට අර්ධනි දහස හරි එහෙම කියන්න පුළුව. එතකො ඒගැන කරන ඕන තරන ප හොයාගන්න පුළුව. පොත් ො ගන්න ළුවන් පත්තරලින් හයා ගන්න පුලුවන් බ ගට ගහම ොයා ගැන්න පුළුවහන් අන්තරජාලින් හොයගැන්න පුලුව එනිසා රචනාවක් ලිවීම සම්බන්ධයෙන් කරුණු එක්කාසු කරගැනීම තමන්ගේ වැඩ තම තම නැන පමණින් කරන්න ඕනද. මොකද අපි කොච්චට පන්ති රශනාලි වවත් විභාහගටන්නේ ඕග නෙවෙේනි. එනිසා අපි හැම මාතතුකාගැ පොඩ 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 ොඩ්ඩ කරුණු ෙමක්ැස් කල තියාගැන්ඩුවන. කොහොමත් මේ බා විභාගෙද මන ාර හෙදදි ොබ ගන. ැත්ං වෛරසයක් ව්‍යාප්ත වෙනකුට ලංකාව ඉන්න ශිෂ්‍ය්‍ර ප්‍රජාවට මොනහරි කටලුවක් සිද්ධ වෙන්නවෙයි එහෙම නැත්තන් හෙමඒ වගේ මතුගාව කම්බවෙන්න පුළුව හම නැතන් වසංගත තත්ත්වයක් කම්මයි ලංකාවේ අධ්‍යාපරිික ශෂස්ත්‍රයේ කඩාවවැටීම කියෙ එක ගන්න පුුවන් එතකොට නිවස් ජන අවධානින් ඉන්නඕොන් උදාහරමයක් මං මට මේ අද එනකොට ම මටගේ ෆෝන කටාප මෙසේජයක්ක්ම කියවන්න හරි ඔන්නහ ගන්න ොවි වසංගතය නිසා සිසුන්ට ඉගනීම් කටයුතු අහහිමිවීම ඇස්තමේන්තු කෙරි දෙදදා විිස්ස වසරේදී බස්නාහිර පලාාතේ සයට පනස් පහයි හා සෙසු පලාාතල සේරහතුලිස් පායි දෙදා විසියක වසරේ මේ දක්වා බස්නහිර පලාතේසියට අනුවකට අධ්‍යාපන ලබීමේ අයිති හම් වෙලාතිබිල නැහැ හා සෙසු පලාත්වලසියට හැත්තෑවක සිසුන් ප්‍රමාණයකට අධ්‍යාපන ලැබීමයිති හෝස වෙලාතිනවා කිය ජාතික අධ්‍යාපන අත අධ්‍යක්ෂ ෙනර. චර සුනිල් ජයන්ත ස නවරත්න ආචර සුනිල් ජයත නවරත්න ප්‍රකාශ කර තිී තු ඒග අවාන හිටියයොත්තුම ඕක මැතිනේ අපට කරුණක පටන්ගන්න කොවි- වර්ර ්‍යාපති හමුුවේ ලාංකේ ශිෂ්‍ය ප්‍රජාව මුහුණ ද ඇද අභියෝග කිවබහම ජාතික අධ්‍යාපන අයතනම් ප්‍රකාශයක් නිකුත් කල තියෙනවා දෙදස් විසේක වර්ශයේ බස්නාහිර පලාාතය ඉන්න සිසුන් සියයට අනුවකට අධ්‍යාපන ලබීමේ අයිති අහෝසි වෙලාතියනො පාසලත්ති්‍යාපනේ ඒවාගේම සසු පලාත්වල යට හැත්තෑයකට හෝයි ඊට වැඩි ප්‍රමාණයකට ලංකාවේ සෙසු පළත්වල අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහෝසි වෙලා තින තෙවර කරුණක් හරි ඊ පසට ගන්න ඇදරගන්න පුළන් කහොම ොවි 19 කිය ව්‍යාපතුනි දෙදස් විශසවර්ෂය සොඩ දෙදස් දහනමේ දෙසම්බර් මාසය තමයි මුලිම කොවි 19 රෝගිය කවාර්තා වුණේ චීනය වූහන් ප්‍රදේශී ඊට පස් යෝක ටිකටි ටිටික ව්‍යප්තු වෙලා පෙබරවාරි මාස්ස වෙනකොට ලංකාවට එෙල්ලාම ලංකාවේ ජීවිතක්ෂට පත්න ො- මරණය වාර්තාාවනේ ගල්ගකි ප්‍රදේශය මැනික් වල ව්‍යාපාරික. රත්න පුරේ ඉස්සල්ලාම් වාර්තාගත වෙච්ච රෝගී අතමයි ඒ රත් රේ මුදේ ප්‍රේශය මැනික් වලද ව්‍යාපාරිකේ. අර ගල්ග ස්සකෙනගේ ආලුවය කලතයිගගේ හො හම රල්ලක් වගේ ඇබිල්ල එක ප්‍රේද බාවිට ප ේල්ට ප ේදකගේ ඇද ාව ක් ක්ස පැත තකොට න මලටහමොරුතු න්න න පපදන්නන කොහම නමුත්තකට ඔන්න ඇවිදිට ලංකාවේ ලංකාවදර uh, කොයිට 19 රෝගගේ ්‍යප ව ඊට පස් ඇතර නීතය දැම සන්තරන හිමාදැම්ම ලංකාවට අඩුත් සංස්කෘතිකාංගාවව නිරෝධයනය සංස්කෘතිය ඒ සංස්කෘතිය ඒ සස්කෘතිය ලංකාවට අලුත් විශේෂයම කොවි මේ මේ විශේෂම කොවි රෝගය ආවට පස් කොයි රෝග එනකම් අපි නිරෝධයනයකින වචනය හල තිබෙන පසි කන අපි දැනගෙන හිතියෙන ි් ටිජ නක නැගෙන හිටයෙන හරි එතකොට අලුත් වචන පවා අපේ ලංකාවේ සංස්කෘතිය එකතුුණ.ඒ වගේම ලංකාව සංකෘති ග නසන ත් කියන පුර රචනාවද ලංකාවේ සංස්කෘතිකන්ගේ නස්සුන අපි කවදාවත් මනුස්සයක් මැරුණු හම ඒ මනුස්සයාගේ මිනිය ඥාතිහින්ට බාර නොදී වලදැ වනේඇේ දැවෙන ගොඩ කල්ල ගද්දිල ගෙන අහවලා මැරුණ ගෙදරින් තුන්දනෙක්කෙන්න්න ආදාාන කාාරයට ඒ ොඩි කරල පෙන්න්න ක් ෙර පු. න්ස ගූලදී මොකුත් නෑ හොඩඒ එක ඉතාම ධර්ම කේතවාචකයක් එම අපේ හිතයිශය එම මේ දනකොට අපිට එකටික් දරාගන්න මාර කොහොම නමුත් විශේෂෙන් ඒරෝගේ හඳුනහම කිසිම කෙනට ිට්ටවෙන්න බෑ ඒ අපි දැහම ොමුදන්නවානි දැන් මට කොවිඩ් හැන කියලා මාව බලන්නන්න කාඩත් දැන් මට කෝල්ලගත් දෙන්න පුළුවන් එහරෙන මා කාඩත් බලනිදෑ ඒකතම ඒරෝග තින දරා ගැනීමට අමා අපහසුකමහරි එකතම අපහසුම කාරණ පිග කවරුත් නැ කියල පිහිතන්න ස් පිල්ලකට යත් මේ ීකට දරුෙන ඇයි කිසිම් කවරුත්ම දන්න කෝල් කනක විතර ෙඩ්ඩු බලන්න නෑ කවු උත්මහිරලා මැරේති කල බයි පෙහලු කලුුවේද කිය බයි එ ප්‍රශ්න ති. තකට ඔයගැන කියල එට පසට කියන ල අධ්‍යහපන අයිති ොම පල උපකාරක පන්ති වවා. එටස ලයි න ගන්න පටන්ගත ඔන්යි ගන්න ට ගර ට රුව. ඒ කාලේ ඒකා හොඳ ැති ගල්න්ගේ අ්‍යහපන ලබීම යිතික නති කර විශේෂයෙන් මම පවා මේ පන්ති පහක් සතියකටතාගෙන කරන්නේ වෙනකගරු පන්ති අනත්ත් පන්තිය දෙකරනක මට දාල නෑ මංක කෙනෙ වෙන සිංහලගුරු ම දන්න කොමදක ඒ විදිහට විෂය නිර්දේශ සම්පූර් කරන්න උත්සාහ කරන්නේ කොමද කෙනෙ මදන්න නැ හැයි ම එකක් එක කහැ මම පන්තිකාස්ව කනෙට රයි තුර හරම සපරර් ම ලෙකුරු දන්න. එතකොට මම පවා ඒ විදිහ වැඩ සටහනක් මම ක්‍රියාත්ම කරන්නේ ඇත්තර මර ඕගල් අංගේර අත පසු වෙමින් තිබ්බටි ටක්්ගලම අනිත් පත්ත හැකිවා හේතුව එකනේ මෙහම මෙම බැහැ ැහැෙන බැහැනගේ ගල්ලන්ගේ සිහලිව දැනම ම ටක්්ගල මුපපුක් ගාලා ම ආයිපරක් නක් ගන්න පටන් ගත හේතුව එෙම නැත්තන්හම ලොකු පාදෙන ති එනිසා උගලන්ගේ අදහව ලැිම අයිතිය නැතිුණා තර ඔයවගේ කරුණු ගන්න පුුවන් තවදාාරනව ලංකාවේ රියානතුරු වර්ධනය වීම කැරහි බලපාන මානව සහ පාරිසිලක හේතු ො ඔගලන්න කියන්න පුළුවන් ලංකාවේ දෛනික මරණ අනුපාතයට වැඩි වශයෙන්ම හේතුවෙන්නේ රියානතුරුවලින් ඇතිවෙන මරණ එතකොට රියානතුරු කියන්නේෙ මහ මාර්ගේ සිද්ධ වෙන අනතුරුවලට මේ රියානතුරුවලට පාරිසික සාධක මෙන්ම මානව සාධකත් බලපා පාරිසිික සාධකතමනි ස්ොභාවිආපද ගංවතුර සුලි සුලන් නායයෑ ඊට පස නායෑම් කියන්න එක පසු පස් කන්දුු කඩා වැටින් ගැන තවේක් නායයෑම් පස්කඳු කඩා වැටීම් ඊටස පාරවල් ගිලා බැසීම ඒවා කියන්න පුළුවන්. ඊට පස මොනද මානව සාධක කියල කිය ඔගරන්න කියන්න පුළුවන් බොහොමයක් පාර්සිික සාධ කරලට බලපාන්නෙත් මානව හේතුම තමයි සමහර වෙලාවඩ පස්කන්දක් කඩාගැෙනන්නේ ඒකන්ද පාමුල කරනා අවිදිමත් ඉදි දීමක්කිින්ද වෙන්නේ. අස්සක හ හාරහාර හදනකොට උඩ රඳදාාපාතින්න බෑම ඇමැද ගෝගුව වගේ හතුනට පස කඩාගෙන වැට ඒව සම්පූර්ණන්නේ පාරට මට මතක එකපාරක් ඔය මමයි තව ස කෙනෙකුයි ගාල්ලෙ ඉදන් එනවා හයිවේකි එනකොට ඔය කොක්මාදුව කියන හරි කොක්මාදුව කියන හරියේ සම්පුරර් දකුණු පැත්තේ පස් කණ්ඩියක් ගලෝගෙන සම්පර්ණම හයිවේකට ම ඊට පස මට මතගේ සොල් ටෙක්ෙන කම්පනී ඇවිලතමයි ඔය ඒ පස් කන්ද කඩා මෙම අයින් කරලා ඊ ඒ පස්කන්ද ග්‍රිල් කරලා ඒකට වෙන ආරක්ෂිට පියවරගත්තේ පිව ගත්තමට මතක ඒක. කොහම හරිතකොට ඒකලත් බල පැෑව හයිවේක තයි මකද හහිවක හදනකොට ඒ පස්කන්ඩිය දෙදරල දී. ඒ දෙදරීම දරාගන්න බැරිත තමඒ කඩාගෙන එඩි පාග. එතකොට ඔන්න ඒ ගන්න පුළුවන් ගේ ප්‍රායෝගික දාහරණ පුුවන්තරන් යන්නු ප්‍රයෝගික දාහරනට සහ කාලීන උදාහර පුුවන්තර ගන්න නල මේ නෝට ගවර නෑ ම කර ටික ක තර ේ තේර නිසා. එතකොට එළඟට පුළුවන් දරන් තාර්කිකව කරුණු ගන්න ඕනේ දැන් මෙහිම ද සමහරු කියනවා සමහරු ලියන්න බය ඉවාම මත් පැන් බීල රථවාහන පදින එක අනේක ලියන්න ඕන දෙක නි ොඩ අප්ස් වගේ අපප්සට් කියලකක් නෑ මිනිස්සු බීල ගිහාම වාහන අප ගන්න අතුම එක කියන්න. හරි ඒවගේ මතවයි මිනිස්සු මොනාද අපි යක කියන්නුවේ මත් අික ලෙස මත් පැන් භාවිත කරලා මිනිස්සු පිස්සවෝගේ පිස්සුවගගේලා ලියන්න එපම ගලන් කතා කරන්න ග නි ිස්වාගන හන වට ඒ එකම දකල දීම හේතුව ම උද්ගලක රකසිකට පවිච්චි කර නැතිගෙන. එතකොට මට හොඳද ම ම ඒගන්න මගේ ජීතමක් හැම දවසක් මිරදන්න පියවිසිහ. හරි මම දකල තිව ගොඩක්සිඩන්්ල බලපාලතින අනිවාරයෙන්ඒව වලා පස් ගයිවස්ලාරගෙන බලන්න ගොඩක් බස් ඩ්‍රයිස්ල හැමෝමනමේ තා හොද යෙදුරුමත්තුර න්නවා ගොඩක් බස් ්‍රයිවස්ලා ද්‍රක්ස් පාවිච්චි කරන එකගොල මද්‍රව පවිච්චි කරන. එක හොඳන. තමයි බස්සකන්නේ ගො තරක් නෙව ස්සේ පනහා හැටක් ජීවිත තිය. එන්සයිගේ හිත ඕනි මිනිස්සුා හැබයි ගොල ග හිතරන්නේ. අපරීක්ෂාකාරී රියදාවනි විශේෂම කාන්තාවන්ගේ පාර්ශවයට අද වෙනකොට එල්ල වෙලා තියෙන චෝදනක් තමයි අපරිීක්ෂාකාර රියදාවනක මටත් ඕනිතරන අදගිර ගරසක්කිව ස්කූටයක් ගත්ත පමණි ද්‍රයිවිල්ලා ඉස එක කම්මනා කියලා තමන්ට හිතන හිතන විදියට පාරයන්න බෑ එහම එන්න පුුවන් පාරයන්න තම විරක්න්න හැබයි පාරයන්න තමන්විතරක් නෙව තරම් ිනිසු පාරය නිස ඒගොල ගැහි දෙැන්නනත්වූ අනිපපතර ගත්තාහම තා මොනාද මානව සාධක අවිතිමත් ඉදිකිරම් අවිතිමත් ඉදිරි කිරම් හිතන මෙය ඕගලන්න මතකඇදී දැම් මාස තුනකට හෝ හතරකට විතර උඩින් ඔය මේ බදුුල්ල පැත්තෙ පස්සර පැත්තේ මගේ මතක විදිහයට පස්සර පැත්තේ මේ බස්සකගා පාරයෙන් පහලට එතකොට ට හේතුනේ අරාර පාර පාර භාගයක් කඩලා මෙම පොඩි අඩකවයක් වගේ කොටසක් පාරේ වහල් ඒක බේරන්න කිය තමයි බස්ස කඩාගෙන බස්සක මේ පාරෙන් අනිපතරයන් ඊනකටර පපරිීක්ෂාකාරී යියදාාව වලයට මට හොඳවඋදාාරයක් මොතක් වෙනවා ඔය පතුල් පාන රත්නපුොරේ පතුල් පාන කියෙන හරයේ මේ ඌරුපොක්ක කොළම බස්සක උරුපොක කොම කියන බස්සක පතුල් පාන දොලට කියිය කෙලිම් පාරෙන් පැනලා පතුල් පන දොල කියිය ඒ ඒ බස්සෙ කියතන මහපත්ක ගෙෙන මග හොඳමයාලෝ මේක වීරසේකරගුලගේ පන්තර සිංගිල ඉතින් මේ ඔන්න ඒක අපරක්‍ෂාකාරී රියදාවනයක් කියතුව ඒ බස්ස එක හිටපු කොන්දොස්තර සහ ඩ්‍රයිව ඒ අපි දන්න විදියට ඇත්ත තොරතුර දන්නේ ම අරන් දෙන්න කතා කරනවා ඒ මේ ඉතිං මේ ඒක ුණේ අපිහප තද ොද නැ ඇත් නැත හැ ගොඩ කටි පිගමේ ඔය ගොඩකවලදී බස්කේ යිවවා ගොඩ ොල දදිහ පල්ල බැති ස්සකේ ්‍රයිවසා කොදොතර මාර්රුව පන්තර වැඩි වාහනෑන කොන්දොස්තර වාහනය පදින බස්සක පදින පදින ගොට ගමයි සාමාන්‍යෙන් බස්සවල රසෙට අප එක හහි කල දිනම උඩනේ කොන්දොස්තර කරලා තින වැඩේ මෙහෙම බෙෙන්්ඩ එක ගන්න ගමාන් උඩට නැගල එකන මෙහම නැගටල සෙට්ක සද්‍ය වැඩි කරන්න හදර. වැඩි කරනකොට ඇක්ලේටරේ පැගුණ කෙලිීම පාර ේනගේෙන් පැන අනිත් පත්තලේෙන්න්න කටාව ඒලේන එකත් පැන ටාගන කෙලීම දොලි දොලට ගහිල්ල වැදේ ලයික අනවක් මත් කඩගෙන දොලට කිමේ කෙලීම බසෙක්ල්ල ම මහ ද දොලි පටි හිතෙන වයස ආච්චම කෙනෙක් මරුණා හෝ අසාධ වුණනා මර්ගේ මතකි විදියට නට මත දා වයිවරු දසකතට පිමිේ මගේ දීර් කතාවක්කිෝ වය සෞරතු දාසයක විතර තරුණ පිරලා මේ අපරීක්ෂාකාරයදර ියදාවනය කරලා වාහන හතරක ගැටල එකෙනෙක් පැරුණා හරි එතකට ඒක දෙමවපියන්ට වැඩි හිට අන්ටත් තින එතකොට වගකිීම අපරීක්ෂකාය රියදධාවනින් දරුවන් වලක්ව ගෙනසා මිනිසු දිියයට හැමෝටම දීවායිතියක් සා මේ අවග කීමක් තියවා අප රක්ෂාකාරය රියදාවනින් ඇත්තන් ඉතිං ඔන්න ඔගේ හේතුඔපට ගන්න පුළුවන් ඉන්සා ලංකාවේ දයිනික මරණ ප්‍රමාණය දයිනික මරණ ප්‍රමාණය වැඩිෙන්ඩ ලංකාවේ රථවාහනවලින් සිද්ධ වන මරණ සංකයද අනිවායම වනපාන. හරිද පිනඩිකින්ලමයි හරි ඉතින් මේ එතකොට ඔන්නේ වගේ ආකාරනට ගන්න පුළලු දැන්හලා උගරන පැදිලි වෙන්නෝන ක් කියන මොනමගේ විදිහරකින් ඉකට රචනාව කියනකට අපි කොයි තරම් ප්‍රමාණය ලියන්න ඕට සාමා්‍යෙන් ස පැති දෙකක් නං අනිවාරයෙන් පුදේලියන්ඩු හිතන්න මේ තියන සියර් කොලයක් කියල මේතින සර් කොලයක්කිට මේ කොලයක් මේ කොළේ මේ පැත්තයි මේ පැත්තයි දෙපැත්ත ලියන්න ඕනේ අනිවාර්ය ඒහ දකොටම හොඳ ලකුණකට යන්න පුල උත්සාහ කරන්න බැරි නෑ ඉහම ලියන්න බැරි නෑ එහම ියන්න බැරි නෑ ඇමෝඩම් ගුඩුවන් උත්සා කර ඉතිං ඒනිසා මේ අර්ශාවක්ලනට ඔන්න ප්‍රමාණය ගෙන සලිකිලිමත්ෙන් ෝන ඉකට සාමාන්‍යයෙන් ඕගල්න්ගේ ලේකන රීති ඒ දින වැරදි ටිකක් නම කියන්න මේ පොදු වැරදිහුණේ එකක් තමයි ගොඩක් දරුව පාවිච්චි කරන ම දැර තින ඔන්න අද ඉඳන් ඒ වැරැදි කල්පනාවෙන් මගහරවාගන්න බාවිතා කියල ගොඩක් අටි ලිනවා බාවිතා භාවිතා සිංහල භාෂාව නෑ කවරු හරි සිංහල ගුරුවරෙක් මේ භාවිතා කින වචන පාවිච්චි කරනවාන ඔහ ඇතරම අපට වෛද පරේක්ෂණකර යොමු කරන්න සිද්නවා මොකද සිල භාවිතා කිය වචනයක් පොහෙවත්ම නෑ. මෙක නිවැරදි වචනය තමයි බාවි ා එසා භාවිතා කිනචල ලියන්න එපා ලකුණු කැපෙ ඉට දෙනවා එන්සා භාවිත කියල ියන්න උත්සා කරන හැබලි. තවදෙන්. ගොල්ලො මෙන්න මේ කයන්නයි ධන්තජලායන්නයි කල සහ කයන්නයි මුරුදජලායන්නයි කළ පටලගෙන තිිය. හරි කයන්නයි ධන්තජලායන්නයි කල කියල කියන්නේ පුතා කාලය කියනක කයන්නයි මුෘරදජලා යන්නයි කල කියල කියන්නේ ක්‍රියාවක් කෙන අදහස. මෞදදාාරණැ කියන්න දැ හිතන මෙමෙහි. ඉහත උදාහරණ විමසූ ඉහත උදාහරණ විමසූ කල කිව් හම මෙන්න මේකෙන් ඇයිඒ ඉහත උදාහරණ විමසූ කලකිව් හම කාලේ නැතින් විමසපු කාලයේ ගෙතරවට නිම කළ නංගී සෙල්ලම් කරයි කිව් හම ගෙරට නිම කරපු නංගිනේ එතකොට එන්න මෙන්න මේ කළ කියන එක සම එන්න මේක මදගතිජාග හරි මේ කළ අර්ථ දෙක් එන්න පුළු. ඊළඟට තව ඕගලය මොම දකින ලොකු වැරැද්ද කියන්න ඒතමයි මෙන්න මේ වුවල කියන ප්‍රත්වය ඕගොලු වරද්දල ලියෙන් මෙකන රීතියක් තියෙන් දාහරණයක් අපි කවදාවත් මේ වල කියන තද්ධිත ප්‍රත්වය පෙර පදයෙන් වෙන් කරලලියන්නේ නෑ එම ලිව්වොත් එක වැරද්දක් ධාරණයක් අපි හිතමු ලංකාවේ සියලුම පාසල්වල දහය කොළහ දොලා හධහන ශ්‍රණ හැදන විවෘත කරෙකිව්හම පාසල්වල පාසල් වල මේක සම්පූර්ණයම වැරදි මේක සම්පූර්යම වැදි මේක නිවැලති වචනය වඩෝනි පාසල්වල එකවචචනයක් මේක රච්චාවිතරක් නවෙේ සාරාශරන තිී බලපාන පුළුවන් හැ ඇයිඒ මෙතන වචන දෙක් පෙනවා අපිට එක වචනය කරනුල පාසල්වල හරි වලින් කියන එකත් එහෙමම තමයි ගෙවල් වලින් ඇතන ගෙවල් ලින් රව චන නෑ ගවලින් වන්නෝනනිද මංගි ගන්න නෑ අපි ගමු නිවෙස් වලින් නිවෙස් වලින් කියනකගත් වෙන් කර ලියන්න බෑ ඉන්සාපයක එකද එකට එකතු කර ලියන්න ඕනේ නිවෙස් වලින් නිවෙස් වලින් පැදිදිිද එන්සා මෙන්න මේ වල ප්‍රත්ථ කියනක පෙර පදයක්ත් සමග එකතු කරලායි ලියන්නවයි. එලට තාව එකක් තියනවා. මෙන්න හැ හැකකගේ ඉන්න තමයි තියන්නේ කොද මේ හැක කියල වචනයක් සිංහල වාාාවෙන. නිරදි වචනය තමයි හැ හැකිය කියන එකෙත් පුතා යයන්න වංකල ලියන්ඩෝනි පුතා නැත් අන්හෙම වැරදිී පුතා. හේතුව පුතා යයන්න කියල කියන්නේ පුතා වහක්්‍ය අවසාරයේ නිපාතියක් නිසා පුතා. පැදිලිද පුතා පැදිරිිත ලමයි ඒ කියලා ගැනන්නේ වාක්‍යවසානය නිපාතියක් නනිසා එක ඉං කරන්න නො. හරි. ඉළඟට? නිපාත සාමානයෙන් හම වචනයක වෙන්වෙන්ඩ් නුධාරනයක්ද සඟද වෙදද ගෝවිද ගුරුද කම්කරුද සඟ වෙ ගුරු ගොවිකම්කරුද්ද ඇත් කරන්නු. හරි ස කියන්නේ පුතාල විතරයි අපට සි. මෙහෙමනේ ගෙදරද ආමන්දුව ක කියන ගෙදර සාමානයෙන් පුද වල දුවලට පුතේ කිය කියනවා නේ. අන්නේ අර්ත එමං කිවේ අමනාප වෙන්නේ පානිසා හරිද දෝල පුතාලා එම ගැන්න තු හරි දෝල පුතාලා හරි රිඉන් හොහ රිහැකෙරවචනක් සිංහ භාාවන මතකති එතකට දැන් දල පුතාලා අප බලන්ඩ සමහර ගුරුරවන එහම ගණන අයයූ එක්්චද මේ ඒවා හරි බොර බුරු දේවල් එහෙම වෙන්න බෑනේද සාමාන්න අනේ මන්දන්න මටරං හෙ වන්න බැ ට ඔුලොත්ක හමතාතග හරි ලඟගයි මං ගුලොත්ගේ ආල්ුවෙක් සහෝදරෙක් වග න්නේ එනිසා හරි ඉතින් දැන්ගන්න මේමන් තා දෙකක් කියන් තවයාගේ වැරැත්ත් නහය කර මගේ වර බහිනවත් බහිනව දන්නන්නේ මරයි බල යිලට අවුවෙඩවා මේ අහින්ක මක් වගේ ඉන්න කොල්ලට බැනල ුවඩපා හරි මේ අයිංසක හාපැටියෙක් වගේ ඉන්නමේ මමගේ මේ නහයකහන් මං කියල කි කිය තියෙනවා බයින්ඩපා මේ රහ අහිංසක රටක් පටි නිදිර්ශා ගාල්ලක කියන්නේ හාපටික් කොල්ලෙේ එන්දා මේ සෙල්ලන් කර ලැස්තෙන්ඩිපා හරි ඇවිදින බෝපැලේ කොරෝනා වෙන්න පුුවයි කෝ මරි දැඟුන් අපි අවදාහරණ පලමු දැ ඊලකට රජගත්මදී ප්‍රශනාවකද අංකලියන්න බෑ අංකලියන්ඩ බෑ අකල වුවත් වැරදි ප්‍රශනාවකද අංකලියන්න බෑ ඊලකට අනිත්තක තමයි මෙන්න මේක සාමාන්‍යයෙන් අපි කිය අපි පාවිච්චි කරනවා ලකුණ දෙනකොට නිර්නාායකයක් කලැරිට එක කියලා සුපහ ඇදිලි බව කියන එක හිතන්න අපි හිෙට මෝගලන්ගේ රූල් තියන මෙනම එහෙම කියෙලා අඩයට කෙලිින් ඇදර අනෙ ළමයි රූටික පණු නෑන ඉඳක මහරි රඳන්න ඒක කෙලින් ය කෙලිින් කියෙල හිතා කනිල්ලා පිහි මේ තින් ඕොළගේ රූල් කියලා හරි ඕගලගේ රූල්මේ තියෙන් එතන මෙතනින් හයාටන්න්නර ඉර එම රත්තිර ඔගලඟ නේද පොත්තොල එතකොට අපි හිතමකෝ පලවෙනි චේද පටන් ගන්නා මෙන්න මෙතන හරි ඔහම ලියගෙන ලියාගන ියයාගෙන යනවා ගිහිල්ල ඒ චේති වරනවා ට තන්න මෙන්න මෙතැනි තැන ගවරයි ආයි චේතිය කඩරවානේ ආයයි චේද කටල මේ හාරයෙන් මෙන්න මේ හරිමේ ආයි දැන් චේද මෙදිලින් කඩනවා තිරිිවරයි අවු චේද පටන්ගන්න මේ රුලෙෙන් මෙන්න මේරුලෙෙන් එතකොට මේ හරයෙන් හරි මෙන්න මේහරයෙන් ඊට පස්සේ මෙන්න මේ හාරයෙන් මෙන්න මේ හරියෙන් එහෙම පටන්ගන්න බෑ චේද කියන ඒවා මතක තියාගණ්ඩ ඔබ පටන්ගත්ය මෙතැන ඉන්නං ඔබ මේ චේද පටන් ගණ්ඩත් ඕනනි මෙතනී පැදි එක හොන්දට මතක තියාකර නැත්තං ඕගලංගලාාර මේ මොනාද සුපැහැදිලි විදිහට නැතවලගේ සුපැහැදිලි කියන නිර්ණායක ලකුණු හම්බෙන නැතිවේ මේ ඒ නිසා මේ ඒගන පුඩිය අවධානයක්ත් දෙන්න ඔු

ලචනා ලිවීමේ දී නෑ අවුලක් නෑ නන නොද මේ හන්න මක එකකතිකට ප්‍රශ්නයක් අද පන්ති හත අතනිස්පාතිදි කරණනගෙලා මංඒකට ඔවු කියල කිව්වා මොහරි කැටුවක් තියෙනවාද එම තියෙනවා නම්බට මෙසේචගත් දාන්න සර්චේත වංකරදදි රූලක් කතරල්ලවට අවුක් නෙද අවුලක් නෑ ගඩාකරුල තරි එපා හරි බෑනිිම් නැදබ එහම කරන්න බ පලවෙනි චේදය ැදීන් පටන් කරන්ද දෙවවිනි ශේද මුලින් පටගන ඒව කරන්න බෑ. රයිට් දැන් තව දෙයක් මං මේක මිට කලින් කියලා දිර තියෙනවා. පුතාඔෝගලගේ රචනාවක් සාමාන්‍යයෙන් ප්‍රධන වශයෙන් පොටස් තුනකට බදන පුළුවන් කොටස් තුනකට බෙදන බලන් ප්‍රධාන වශයෙන්. එක අපි කියනවා ආරම්භක චේදය ආරම්භක චේදය නැත්තන් අපකට කියනවා ප්‍රවේශයේ කියන ප්‍රව දෙක සන්ධර්භය සන්දර්භය තුන නිගමනය සහ අවසානයේ නිගවනය සහ අවසානය මේක මාතෘකාවදාගන්න මාතෘකාවදාගන්න රචනා පිළිතුරක රචනා පිළිතුරක ප්‍රධහන්න කොටස් කියල මාතෘකාදාගන මේක ලියගන්න එක තුන ක කියල දා. විනාඩිින් ොතරක් බිලල් නම් එතකල් ලියකට පක් ගලනවා එතකන් මේ මාත්ු පාදලිකලියට දාගන මාතෘකව ආරම්භක චේදය ඇළඉරක් ප්‍රවේශයේ ආරම්භක චේදය පැලහිරක් ප්‍රවේශය ආරම්භක චේදය ඇලඉරක් ප්‍රවේශය සමුණහලි කෑවල් අපේ ආච්චම්ම ලාවයේ ඉතිං එයා හදලගෙනනලා තිබ මේ කොකිස් මම කොකිස්කන්න ආසයි ඇත්තර වාසයිමං කොකිස් කන්න ඉතිං මේ කොස්සිරි කියලාය කළ කොකිසි ඇත්්දා කෙන වතුරකක් බීලා වෙති ගවලට කාලත් නැන් ඒකැ හරි මේ යිට් අි ලෙමනුහෙම කෝකිස් නවෙයියකෝ කොකි රයි ලියනෑ වෙන රශනාවක පවතින්න සොරි රචනාවක පවතින වැදගත්ම කොටස රචනාවක පවතින වැද්දගත්ම කොටස ලෙස වැදගත්ම කොටස ලෙස මෙම කොටස නම් කළ හැකිය. මෙම කොටස නම් කළ හැකිය හේතුව එන ඊට හේතුව වන්නේ ඊට හේතුවන්නේ ඊට හේතුවන්නේ රචනාව කියවන පුද්ගලයා රචනාව කියවන පුද්ගලයා රචනාව කියවන පුද්ගලයා මුලින්ම කියවන්නේ රචනාව කියවන පුද්ගලයා මුලිින්ම කියවන්නේ එම කොටසවීමයි එම කොටසවීමයි එමනිසා එමනිසා වඩා වැඩි අවධානයකින් වඩා වැඩි අවධානයකින් වඩා වැඩි අවධානයකින් මෙම කොටස ලිවයුතුය මෙම කොටස ලිවී යුතුය මන්ද 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 අප තුළ නිර්ණායෙකයක් ලබා ගැනීමට හැකි පිළිබඳ නිර්නාාකයක් ලබා ගැනීමට හැකි අප පිළිබඳ නිර්ණයකයක් ලබා ගැනීමට හැකි ප්‍රබලතම කොටස වන්නේ ප්‍රබලතම කොටස වන්නේ මෙම ආරම්භක චේදයවීමයි මෙම ආරම්භක චේදයවීම දෙනලද මාතෘකාව පිළිබඳ දෙනලද මාතෘකා පිළිමඳ සාධනීය ආරම්භයක් ලියමින් සාධනීය ආරම්භයක් ලියමින් පාඨකයාව අප පිළිතුර වෙත අප පිළිතු වෙත ඇදැබඳ ගැනීමට උත්සාහ දැරීම ඇදබඳ ගැනීමට උත්සාහ දැරීම මෙම කොටසේදී සිදුළ යුතුය. ර් ඒලකට දාගන්න සන්ධර්භය අන්තිවාගේ කියන්නේ කියන ළමයිමට මතකනය අන්තිවාකය මකති කියලා අනිෙකොර ගවල් ලියපිෙනමටක්ගල දා මකක්ද කිය ම මතකන ම හිතලනකෙන් මෙම කොටසේදී උත්සා කල යුතුයි මක්කලරි හෙමෙක් මං කිවේ කෞුරගණෙ දානපති මට චට්කදන්ටක්ග ආ උත්සාහ දැරීම මෙම කොටසේදී සිදු කළ යුතුය. උත්සාහ දැරීම මෙම කොටසේදී සිදු කළ යුතුය. ඒ වගේ අර්ථයක්. මෙ කොටසේදී සිදු කළ යුතුය රටීඟට සධර්භය සන්ධර්භය ලියන අපවත ලැබෙන මාතෘකාව අපවත ලැබෙන මාතෘකාව අදාළ මාතෘකාව පෙළිබඳ පිළිබඳ කාරුණු ඉදිරිපත් කරමින් කාරුණු ඉදිරිපත් කරමින් කාරුණු ඉදිරිපත් කරමින් කරුණු ඉදිරිපත් කරමින් හරුණේ දිරිපත් කරමින් විස්තර කිරීම මෙම කොටසේදී සිදුවයි විස්තර කිරීම මෙම කොටසේදී සිදුවේ විස්තර කිරීම මෙම කොටසේදී සිදුවේ විස්තර කිරීම මෙම කොටසේදී සිදුවේ විස්තර කිරීම මෙම කොටසේදී සිදුවේ. හැකිතාක් දුරට කරුණු විස්තර කරමින්, හැකිතාක් දුරට කරුණු විස්තර කරමින් ප්‍රායෝගික උදාහරණ දක්වමින්, ප්‍රායෝගික උදාහරණ දක්වමින් සත්‍යය වාර්තා ඉදිරිපත් කරමින් සත්‍ය වාර්තා ඉදිරිපත් කරමින් කරුණු ලිවීම මෙමකොට සේදී සිදු කළ යුතුය. කරුණු ලිවීම මෙමකොට සේදී සිදුළ යුතුය රුණුලවීම මෙම කොටසේදී සිදු කළ යුතුය නිගමනයසාහ අවසා නතුන්ගෙන කොටස පස්සින්දන කොල බොඩක් මුලෙයිඉදන් කියන්නොක කියනකොටනම් ටඒ එක කරන්න බෑහ බැරින්නේ හේතුව තමයි මේ මට මත ැනෑමං කිව මොුණවද කියට එන්සාල් ලියාගන්න බැරුුණ ගෙන මම මුකුත් කොලයක් බලාගැන වේනි කියන්නේ එන්සා මේ ලියාගන්න බැරුණ ල ඒකොටස ඉඩතියල පටික කිරීම එක දාගන්න මට මතගැන හැත්තරම් මේ එයින් සලියාගන්න බැරිවිච කොටසත් තිබොත් හෙම ුටබල කෝඩින එක වරල්ලා වැඩේගොටතාගමු මේ සමායන්නම හිේතුව මොම පුතා මගේවලු විතින අදහස ම වෙලිනිගෙන් කෑ ප්‍රශ්නෙන් සොරි ර් නිගමන සා අවසානය නිගමනය සහා වසානය ලියන්න සන්ධර්භයේදී ලියන ලද කරුණු සන්ධර්භයේදේ ලියන ලද කරුණු සන්ධර්භයේදේ ලියන ලද කරුණු ද කැටිකර දක්වමින් කැටිකර දක්වමින් දෙනලද මාතෘකාව පිළිබඳ අපගේ පක්ෂපාතීත්වය දෙනලද මාතෘකා පිළිබඳ අපගේ පක්ෂපාතීත්වය දෙනල මාතෘකා පිළිබඳ අපගේ පක්ෂපාතීත්වය සහ සහ අපගේ ම අපගේ මතය ලිවිය යුතු වන්නේ මෙම කොටස තුළය ලිවිය යුතු වන්නේ මෙම කොටස තුළය ලිවිය යුතුවන්නේ මෙම කොටස තුළය දැඟත් දවස මස්කරගත්තකට්ටිට බඩු අපරාධය කරන්න දෙයක් නැති. ඊරට මොදැන් ඕගන්න දෙනවා මෙච්චර කල් විාගවලද හපුරචානා මාත්‍රකාවෙල කරැකි කරකි තිබ මාත්‍රකා මුණවාදදි. ධාරය ජාතික ආරක්ෂාව ගෙන අධ්‍යාපනය ගැන අනතුර ගැන ස්වභාවික විපාත් ගැන ය වගේ මාතුක ගැනම හම ුදම විාග හල යනෙ කිය ම වෙනම ෆිල්ට කර ති මාත්‍ර කාටික එටිකිදැ ලියම් ලියන්න වෙනහෙම මෙතෙක් පැවති විභාගවලෙන මෙතෙක් පැවති විභාග වල මෙතෙක් පැවැති විභාග වල පහත දැක්වෙන මාතෘකා පහත දැක්වෙන මාතෘකා රජුව හෝ වක්්‍රාකාරව රජුව හෝ වක්‍රාකාරව ර හෝ වක්්‍රාකාරව ලියවනතේප රිජුවහෝ වක්්‍රාකාරව රජෝහෝ වක්‍රාකාරව විමසීමට ලක්කොට ඇත විමසීමට ලක්කොට ඇත ටලියන් අංකෙක්ක සමාජ ගැටලු සමාජ ගැටලු සමාජ ගැටලු දේශපාලනික වෙනස්වීම් අංක දෙක දේශපාලනිික වෙනස්වීම් දේශපාලනිික වෙනස්වීම් දේශපාරණක වෙනස්වීම් තුන අධ්‍යාපනය තුන අධ්‍යාපනය අධ්‍යාපනය හතර හතර විද්‍යාවහා තාක්ෂණය හර විද්‍යාවහා තාක්ෂණය विद्यावाहता क्षणीय पहाधर्म संस्कृति सारधर्म सांस्कृति है सारधर्म सांस्कृति है सार අය ආගම හය ආගම ආගම හත අනතුරු 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 स्वाभाविक विपा स्वाभाविक विपात इलाके का स्वाभाविक विपात इलाके का युद्धे सा युद्धे युद्धेश පෙනද ගල අපි රචනාවක් කියනකොට රචන රචක් කන රචනාවගැන කතා කරනකොට අපි කොයිතරන්නන් දෙවල් කතාකරම මාතතුලාක් හිපැක් කරගනේ ලියන විදිියෝගල කියෙලදුන්න ඊට පස්සේ රචනාවක ප්‍රධහන කොටස් කියල දුන්න ඊට පස රචනාවක් කියන මොනද කියල කියල දුන්න රචනාව විචාරා සස්වාදලනකට ඔගොල්ලො කරන ඌගොල්ලො කරන අඩුපාඩු මම කියලදුන්න ඊට පස්සේ රචනාව හද ම මෙතක් කහලදින මාතෘකාවල සස් මෙමේම සරල සංචිප්තියක් දුන්න ඊළඟට දැම්මම දෙන්න හදන්නේ පරචනාවක සැකිල්ල සාදා ගැනීමේ දී සැලකලිමත් යුතු කරු දගන මතෘකාව රචනාවක සැකිල්ල සාදා ගැනීමේ දී රචනාවක සැකිල්ල සාදා ගැනීමේ දී රචනාවක සැකිල්ල සාදා ගැනීමේ දී සැකිල්ල සාදා ගැනීමේදී වැදගත්තන කරුණු රචනාවක සැකිල්ල සාදා ගැනීමේද වැදගත්තන කරු. ැට පලියෙමු සත සිින්දුුවක් කියන්නද කියන්න 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 ලියන්න රචනට කවියයක්ක් කිවොත් ලකුණු වැඩි වෙන ද ලොකු ගානක් වැඩි වෙන්න නැහැ සසාසාක නෝගලන් උත්තරපොට ආකර්ශනයක් කම්බේ ලොකු ගානක් වැඩි වෙන්න ් අප ලියමු අංකෙක්ක අකෙ මාතෘකාව හැඳින්වීම මාතෘකාව හැඳින්වීම මාතෘකාව හැඳින්වීම දෙක මාතෘකාව පැහැදිලි කිරීම, මාතෘකාව පැහැදිලි කිරීම මාතෘකාව පැහැදිලි කිරීම මාතෘකාව පැහැදිලි කිරීම ටුන මාතෘකාවේ උවාසිස හාවාසි හෝ मातु वासी हो मतृकाव्ये वासी आवासी मातृकाव्ये वासी हो वासी हो वासी हो Prayojana sahadus prayojana. Prayojana saha Dush Prayojana. Prayojana Sahadush prayojana. එළඟක ඊට වගකීයුතු පාර්ශව ඊට වගකීව යුතු පාර්ශව ඊට වගකිව යුතු පාර්ශව ඊට වගකිවුතු පාර්ශව අදාළ මාතෘකාව සම්බන්ධයෙන් ඔොබගේ යෝජනා ඒකන් හිතන්න කොමට මෙහෙම ලංකාවේ ආගමික සදාචාරය සම්බන්ධයෙන්ගේ මාතෘ කාතතිනන ඕෝගනගේ යෝජනමුව කිසි මාගමකට ගරහන්නතුව ජීවත්තෙන් ඕනි හම ආගමක්ම ගරු කරන්න ොනි වගේ යෝජනාදීනොනෙ වල ගන්නෙවා අදාළ මාතෘකාව සම්බන්ධ යෝජනා யோஜனா ஏலங்கட்டு சாங்கிப்து சாங்கிப்து இது பசி அவசான சாங்கிப்து ලැඩ අවසාන අවසානෙන් අකු ලස්න වෙන්න ඕනිි කියෙගක් නෑ රචනාවේ කියවගන්න පුළුවන් පැහැදිලකරු තිබ්බ මැති. කියවගන්න පුළුවන් පැදිලකු තිබ්බ මැති රට්. දැන් ඔන්න රචනාවක් සම්බන්ධෙන් මට උගලට දෙන්න තිෙන්න්න දින හැම කරුණක් මොම දුන්න නේද මාතෘකාවක් හොයාගෙන ඒක ගැනලියන්නේ කොහොමද සැකිල්ලක්හදාගන්නේ කොහොමද ඊළඟට රචනාවක අපි අන්තර්ගත කරන කරු මොනවද නිවැරදි විදි අපි වාකිලියන්නේ කොහොමද ඒ වැති සිද්ධන වැදි නිකරගන්න හො මේ ගැන මොනවා පුළුවන් වුනත් රචනාවක් ලියන්න පුළුවන් වෙන්නේ. ඔබ පොත්. පත්තර සගරා ආදය කියවනවානන් පමණයි එනිසා අදම වච ගන ලියන්ඩ අවශනය රශනාාවක එහනම් න්දනවාන එම අවශෂනය ඒසාරාශල මේ එන්සා කරුණා කළ මතක තියයාගැන්ඩ ඔබ පුළුවන්තරන් කියවන්නඩ මේ අඩුමගන මේ කියවන්න සන මේ හරි මො හරි කියලා රන්ට එකක ක්ැස් කල තියාගෙන පුතා නැත ම හොමේ රචනාසසියක් ලිවත් ොු ිගද අසරන ඉති ර් රවින්සැගේ පන්තිත්තිර නිසා අද අපි ොගේ පුද කියවන්නන්නේ ඕොල ගමති පුත් කියවන් එක කිසිීම ගැටුවක්නෑ ඔගොල්ලෝ ඔගොල කියවන්න ගල ැද පපුදක් කියව ල කිසි වුලක්න යි ීනකට අප හම්බේ අපේ ප්‍රශපත්තර පන්ති ප්‍රශපත්ත පන්ති අපේ අපි අගහරුවාද හවසඇ තිට සුපුරදු පරිතිි පවත්වනවා මේ පරත්ත බට ප්‍රශ්පත්තරැක්න වෙේතියන මේ බරත් අභ්‍යසතන ගේ සතිවගේ ඉතින් අපි අ්‍යාසකළ ලස්ටවම අඟහරුවාද හැන්දැවේ හයයි තිට අද ගීතයක් යන්න අව්‍ය නෑකරතාමට හිතෙන්නේ අපි සමුගම් මුුණේද කමක් නෑනේද